ප්‍රමාන්ත සහෝදර සහෝදරයනි, අද අපි පැහැදිලිව දකින ලස්සන දෙයක් තමයි සුවිශේෂයෙන් ජේසුස් වහන්සේ නිරපරාධේ ගැටුම් ඇති කරගත්තේ නෑ. නිරපරාධේ උන්වහන්සේ ගැටුමකට මුල පිරුවේ නෑ. උන්වහන්සේ හැම මොහොතකම ගැටුමක් निराකරණය කරගන්න සමනය කරගන්න උත්සාහ කරනවා. අද පුංචි ගැටුමක් ගැන තමයි අපිට සඳහන් වෙන්නේ. මොකද පරිසිවරු ජේසුස්වහන්සේ ගෝලයන්ගෙන් අහනවා, ඇයි ඔබේ ගුරුදේවයන් සහ ඔබ මේ දේවමාලිකාව බද්ධ ගෙවන්නේ නැත්තේ? මේ දේවමාලිකාවට බද්ධ ගෙවන්නේ නැත්තේ ඇයි කියලා. එතකොට මේ ප්‍රශ්නය පේදුරුතුමා අහනවා ජේසුගෙන්, මොකද කරන්නේ දැන් අපි? මේ මිනිස්සු අහනවා අපෙන් ඇයි බදු ගෙවන්නේ නැත්තේ කියලා. එතකොට ජේසු අහනවා, මේ කවුද ඇත්තටම මේ බද්ධ ගෙවන්න ඕන? දේශිකයෝද, එහෙම නැත්නම් විදේශිකයෝද? සුදේශයෙන් ආයද, එහෙම නැත්නම් විදේශයෙන් ආයද? පේදුරුතුමා කියන ඇත්තටම ඉතින් බදු ගෙවන්න ඕනේ විදේශිකයන් මිසක් සුදේශිකයන් නෙමෙයි. එහෙනම් ජේසු කියන සුදේශිකයන් එහෙනම් නිදහස්නේ. ඇයි, මොකටද එහෙනම් ඒගොල්ලෝ අපෙන් ප්‍රශ්න කරන්නේ බදු ගෙවන්නේ නැද්ද කියලා? කමක් නැහැ, කමක් නැහැ. ඒ අයට අපි බාධාවක් නොවන පිණිස හරි ලස්සන කරනවා. අපි ඒ අයගේ හිත, ඒ අය බලාපොරොත්තු වෙන දේ ඒ අයට බාධාවක් නොවන විදිහට, ඒ අයට බාධාවක් නොකර, එයාලා එහෙම කියනවා නම් එහෙම කරනවා නම් කමන්නේ, අපි එහෙම කරමු. ඕක මහලුක ප්‍රශ්නයක් නෙමෙයි, ඕක මහලුක දෙයක් නෙමෙයි. අපි 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 ජීවල් ඉවසීමෙන් අපි ඉඩ දෙන්නට ඕන. අපි දේවල් ඉවසීමෙන් මිනිස්සුන්ට ගෙනියන්න අවස්ථාවක් සලසලා දෙන්නට ඕනේ. ඒ නිසා ඔක මහලුක ප්‍රශ්නයක් කරගන්න එපා නේ කියලා ජේසු කියනවා. හොඳයි, එහෙනම් යන්න ගිහිල්ලා මාළුවේ බිලිබාණ්ඩ, ඒ මාළුවේ කඹේ, මාළුවාගේ කටේ කාසියක් වේ, ඒක අරන් ගිහිල්ලා ඔයාටයි මටයි බද්ධ ගෙවන්න. ප්‍රමාදෙමි ජේසු බොහොම පැහැදිලිව කියනවා, මොකද බද්ධ ගෙවන්න ඕනේ අවුරුදු 20න් එහාය විතරයි. එතකොට ජේසු වහන්සේ කියනකොට ඔයාටයි මටයි බද්ධ ගෙවන්න කියලා. එතකොට මේ අවුරුදු 20ට වඩා අඩු අය ගෙවන්න ඕනේ නැහැ. කියන්නේ පේදුරුතුමයි ජේසුයි විතරයි අවුරුදු 20 ඉක්මවලා හිටියේ. අනිත් ඔක්කොම අවුරුදු 20න් පහල, ප්‍රොබබ්ලි 19ක් 18ක් වගේ වයස වෙන්න ඇති අනිත් හැමෝම. ඒ නිසා පේදුරුටයි ජේසුටයි විතරක් බද්ධ ගෙවනවා. හඳ ඒක ඒ පැත්තෙන් එහෙම තේදි ප්‍රමාදිනී, අපි අපේ ජීවිත වෙලා ප්‍රේමවන. අපි සමහර වෙලාවට ගැටුම් ඇති කරගන්නව නිර්පරාදී, නිකරුණේ, කිසිම තේරුමක් නැති ගැටුම්. කම තේරුමක් නැති ගැටුම්. මට අසාධාරණයක් තමයි සමහර අවස්ථාවන්වල අසාධාරණවත් පස්සේ මටත් හිතුණා අපරාධේ මං එහෙම එතනදී ඒක 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 එහෙම කළේ කියලා. කොහොමයි මටත් හිතුණා නෑ මං එහෙම නොකළ යුතුයි කියලා. පහු වෙනකොට හිතුනේ ඊටස් මං හිතුවා මම ඒ වගේ අවස්ථාවකට ආයමුල කරන්නේ නැහැ කියලා. මටත් එහෙම සිද්ධියක් වෙනවා. මේ දැන් ගැටුමක් ඇති වෙන අවස්ථාවක් ගැන මම ඔබට කියන්නේ, අපි දුර්වලයිනේ නේද? මේ මම දැන් ඔන්න පොලිමේ ඉන්නවා, පෙට්‍රල් ගහන්න, ඩීසල් ගහන්න ගිහිල්ලා වාහනේ තියාගෙන මම ඉන්නවා පොලිමේ. එතකොට දැන් ඔන්න මගේ වාහනේ තින්නේ මගිලා ගැහුවා. මගේ ඉස්සරහින් එකක් මේ පැත්තට හරවලා තියෙනවා. ඒකට එයා මේ පැත්තෙන් ගහන්නේ, මම මේ පැත්තෙන් ඇවිල්ලා හිටියේ. මොකද මගේ ටැංකිය තියෙන්නේ මේ පැත්තේ, එයාගේ ටැංකිය තියෙන්නේ එහා පැත්තේ. ඒකට එයා මූණට දාලා හිටියේ, මම මෙහෙම හිටියේ. පිටිපස්සෙන් කිසිම වාහනයක් තිබුණේ නැහැ. ඊට පස්සේ දැන් මේ මනුස්සයා මෙහෙම හරවලා මෙහෙම යනකම් මම හිටියා මගේ වාහනේ ගන්න. එතකොට දැන් මගේ වාහනේ එයා යනවත් එක්කම, මගේ වාහනේ මං දානවත් එක්කම එසැනින්ම මොටෝබයික් එකක් ගන්නවා, මෙහෙම නැවැත්තුවා. එසැනින්ම නැවැත්තුවා ගෙනල්ලා, එයා එකපාරටම ගෙනල්ලා දැම්මා. එතකොට මගේ වාහනේට ඉඩ සිට එයා තමයි ඉස්සලාම එයා ගෙනල්ලා ගැහුවා. ගහපුවම මම එයාට හොන් එකක් ගහලා චුට්ටක් ඉන්න, මම මෙච්චර වෙලා ලයින් මේ පොලිමේ හිටියා, මම ගහගත්තයින් පස්සේ ඔයා ගහගන්න. ඒකට ඒ මිනිස්සයා ඉතින් කෑ ගහන්න ගත්තා. මේ මොනවද කතා කරන්නේ? ලෝගෝ ඇඳගෙන ඔහම කියනවාද? කවුද ඉස්සලාම කියලා කියන්නේ? ලැජ්ජ නැද්ද? ඔහෙ ලෝගෝටත් එක ලැජ්ජයි, ඉවසීමක් නැද්ද? මේ වගේ ගොඩාක් දේවල් ඒ මනුස්සයා මට කියනකොට මේ මමත් ඉතින් චුට්ටක් මගේ මටත් පොඩි ආවේගයක් ඇති වුණා. ඉතින් මමත් වචනයක් දෙකක් එයාට කියනවා.
මත් කියන නෑ මයි කසාධාරණයි මමයි මෙතන හිටියම එනිසා මට ඉස්සල්ලා ගන්න ඉති මේ ඇත්තටම දැන් කොහමරීට පස්සේ අර සියඩ්ඩිගේ මනුස්සය දැක්කයිති ම හිටිය කියලා එය ඇවිල්ලා මට තෙල්ල ගැහුවා මට ඒ විලාව මටත් මමත් තිකක් කාරක ශීලී වුණ මං මේ කල්පනා කළේ දැන් අද ජේස කියනකොට මොකටද නිකන් අපි ගැටුම් ඇති කරගන්න මට ඊට පස්සේ හිතුණා අපරාධයේ ගැටුම ඒ ගැටුම ඇති නොකරගන්නට ඕනිදලා එයාගෙන ගැහුවනම් හරි පොඩි වෙලාවක් චූටි වෙලාවක් ඒ වෙලාවේ මට තිබුණා ඔගේ කමන්න එයා ගහගෙන ගියදෙන් ඊට පස්සේ මම ගහගන්නවා කියලා කියන නමුත් අර අපිට ඉවසන්නට බැරි අවස්ථාවල් අපේ ජීවිතේ තියෙනවා අපිටත් එහෙම වෙනවා නේ මටත් එහෙම වුණ අවස්ථාවක් තමයි කිව්වේ එතකොට මේ ඒ ඉවසන්න බැරි අවස්ථාවන් වල අපි සාධාරණීය කියලා මේ යුක්තිය කියලා සමහර වෙලාවට අපි කෝපයෙන් තරහෙන් කටයුතු කරනවා ඒ නිසා අපිට සිද්ධ වෙන ආනිසංස ඒකෙන් හරි වැඩි අපි එහෙම ගැටුම්කාරී වෙන්නට ඕනේ නැහැ ගොඩාක් අවස්ථාවන් වල අපි ගැටුමකින් තොරව මේ අනිත්‍යනාට බාධාවක් නොවන විදිහට අපේ ප්‍රශ්න අපි විසඳ ගන්නවා නම් අපිට ගොඩාක් ප්‍රශ්නවලට ඇතුළු වෙන එක මැදි වෙන එක අපිට කලක්ව ගන්න පුළුවන් ප්‍රේමන්තය ඒක හරි ලස්සන පාඩමක් හරි ස්වාමීන් වහන්සේගෙන් අපි ඉගෙන ගත යුතු හරි ලස්සන පාඩමක් අපි ඒක ඉගෙන ගමු ප්‍රේමන්තය අනවශ්‍ය අවස්ථාවන් වල සාධාරණ බොහෝ පැහැදිලිනේ ජේසු කියනවා ඇත්තටම බද්ධ ගෙවන්නේ කවුද විදේශිකයන්නේ ස්වදේශිකයන් නෙමෙයි ස්වදේශිකයන් ඇත්තටම නිදහස් ඒත් කමක් නැහැ එයා අපි එයාලට බාධාවක් නොවන විදිහට නොවන අපිට ඒ නිසා නම් කමක් නැහැ අපි ස්වදේශිකයන් නමුත් අපි විදේශිකයන් නෙමෙයි ඒ නිසා අපි බද්ධ ගෙවිය යුතු නැහැ නමුත් කමක් නැහැ ඒගොල්ලන්ට අපි බාධාවක් නොවන විදි නොවන්නට අපි මේ බද්ධ ගෙවලා දාමු ඉවරයි ප්‍රමන්තනි අපිට අන්න මේ විදිහට ජීවිතය දිහා බලන්නට පුළුවන් නම් අපිට ගොඩාක් ගැටුම් අපේ විරසකයන් අපේ අමනාපකම් අපේ රණ්ඩු අපිට ඉවත් කරගන්නට පුළුවන් අනිත් කෙනාට බාධාවක් නොවන නිසා මම ඉවසීමෙන් යුතුව කටයුතු කරනවා අනිත් කෙනාට බාධාවක් නොවන්නට මම වග බලා ගන්නට ගන්නකොට මගේ ජීවිතේ මට පුළුවන් වෙනවා නිස්සාමකාමී වෙන්න. ඉතින් මටත් මේක අභියෝගයක්. මටත් මේක අද දවසේ අභියෝගයක්. අද දවසේ මේ හැමදාමත් මේක අපි කරන්නට ඕන. මේ අභියෝගය බාර ගන්න. අනවශ්‍ය විදිහට සාධාරණී යුක්තිය කියලා ගැටුම් ඇති කර ගන්නට එපා. අපි අපේ ස්ථානෝචිත ප්‍රඥාව තුළ දෙවියන් වහන්සේගේ කරුණාව තුළ උන්වහන්සේගේ මඟ පෙන්වීම තුළ ඉවසීමෙන් කටයුතු කරමින් අනිකාට බාධාවක් නොවන ලෙස අපි ජීවත් වෙන්නට උත්සාහ කරමු. ආමෙන්. සුබ දවසක්. ජේසු පිහිටයි.